මම මේක පොඩි මිනි ක්ලිප් එකක් විදිහට අප්ලෝඩ් කරන්නම්. කොහොමද බිගින කෙනෙක් විදිහට ගර්ල් කෙනෙක් මේ මං වගේ ඇවිදින්න පටන් ගන්න ඕන කියන එක. බිකස් මේක මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බ දෙයක්, රික්වෙස්ට් කරලා තිබ්බ තොරතුරක්. ඉතින් මේ වගේ සුන්දර ස්ථානයක ඉඳගෙන ඒ වගේ දෙයක් ඉස්තර කරන එක මං හිතනවා හරිම හොඳයි කියලා. මේක එකට සුදුසුම ස්ථානයක් කියලා හිතනවා. ඉතින් මෙහෙමයි ළමයි, මේක මම විනාඩි 4ක 5ක පොඩි ක්ලිප් එකක් ඉදිරියට අප්ලෝඩ් කරන්නම් වෙනම. මම දැන් මේ ඉන්නේ කෙහෙල්පත් දොරුවේ. ඊයේ ඇවිල්ලා ඊයේ කැම්පින් කළා, අද කණවිද්දාගල කැම්පින් කරලා ඉන්නේ. ඉතින් මෙච්චර හයික් එක, මේ වගේ හයික් එකක් කියන්නේ සැහෙන අමාරු හයික් එකක්. ඉතින් මේ වගේ හයික් එකක් ඉන්න තැනට මම මගේ පාත් එක හදාගත්තේ කොහොමද කියන එක මම ඕගලන්ට කෙටියෙන් විස්තර කරන්නම්. ඇත්තටම මේ අපි චුට්ටක් වාඩි වෙමු. සිපස් දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා. පටන් ගන්න. පටන් ගන්න හැටියට සෝලෝ ට්‍රැවලින් කරන්න ආස ගර්ල් කෙනෙක් පටන් ගන්න ඕනේ කොතනින්? ඇත්තරම පටන් ගන්න ඕනේ සෙනග ඉන්න, සෙනග ගැවසෙන පොදු ස්ථානයකින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ ලංකාවේ ලස්සන තැන් තියෙනවනේ සෙනග යන එන, ඒ වගේ තැනකින් පටන් ගන්න අනිවාර්යයෙන්ම. ඒ වගේ තැනකින්ම පටන් ගන්න. මොකද පළවෙනිම කාරණය අපි මේ ගමන්වලදී ඉගෙන ගන්න ඕනේ පළවෙනිම කාරණේ තමයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. මොකද ගර්ල් කෙනෙක් තනියෙන් යනවා කියන එක ලංකාවේ මිනිස්සුන්ට, ලංකාවේ අපිට සෑහෙන්න වියර්ඩ් දෙයක්, සෑහෙන අමුතුයි ඒ දේ. එතකොට ඒ වගේ අමුතු දෙයක් අපි කරනකොට අපි දිහා වටේ ඉන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. බොහෝ පිරිසක් හොඳ කියයි, සුළු පිරිසක් වැරදි කියයි. ඒ වගේම වැඩි පිරිසක් ඔයා ඒ කරන දේ ගැන පොඩි බයක් ඇති කරගනි. එතකොට ඔයාට ඒක අමුතු විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් අන්නේ අමුතු විදිහට දැනෙන එක වළක්වා ගන්න පුළුවන් මුලින්ම සෙනග ගැවසෙන තැනකින් ගමන පටන් ගත්තොත්. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් මිනිසුත් එක්ක කතා බහ කරන්න කොහොමද, මිනිසුත් එක්ක ප්‍රශ්න අහලා ඒගොල්ලොත් එක්ක සුහදතාවය ගොඩනගා ගන්න කොහොමද, මිනිසුන්ගෙන් හානියක් වෙන තැනක් අඳුරගන්නේ කොහොමද, අනතුරුදායක තැනක් අඳුරගන්නේ කොහොමද, කතා කළ යුත්තෝ කවුද, කතා නොකළ යුත්තෝ කවුද, ඔය ඔක්කොම ටික අඳුරගන්න මිනිස්සු ගැවසෙන තැන් කිහිපයකින් තනියෙන් ගිහිල්ලා විඳලා උදේ ගිහිල්ලා හවසින ගමන් දාගන්නකො. එතකොට ඕගලන්ට බස්වල යද්දි, ට්‍රේන් එකේ යද්දි කොහොමද ඉන්න ඕන විදිය, ඕලාට ඒකේ බයි එක්ස්පීරියන්ස් ඕවාට අචීව් කරගන්න පුළුවන්, ඒ තැනට එන්න පුළුවන්. මොකද මට කියලා දෙන්න බෑ මෙන්න මෙයත් එක මේ විදිහට කතා කරන්න, මෙයත් එක මේ විදිහට කතා කරන්න කියන්නේ මට කියලා දෙන්න බෑ. ඒක ඕගොල්ලෝ විසින් ඕගොල්ලන්ගේ ස්වයං අත්දැකීම් තුලින් ගන්න ඕන දෙයක්. ඊට පස්සේ එතනින් එහාට ගියොත් ඊට පස්සේ ඕගලන්ට පුළුවන් තනියෙන් පොඩි කඳු තියෙන්නේ. දැන් අපි හිතමුකෝ නාරංගල, එතනින් ගියාට පස්සේ තව ප්‍රසිද්ධ සමන පිරිස් යන කඳු තියෙන්නේ. අපි හිතුවත් එහෙම මඩොල්සිම, තව නාරංගල මඩොල්සිම මගේ මතකයට එන්නේ නෑ. ඒ වගේ කඳු, ප්‍රසිද්ධ කඳු කීපයක් මම දාන්නම්. මේ දැන් මේ වෙලාවේ මතකෙට එන්නේ නෑ. එහෙම කඳු කිහිපයක් තනියම ගිහිල්ලා එන්න. ඒ කියන්නේ උදේ නැග්ගා හවස බැස්සා. හරි, එතනින් එහාට ඊට පස්සේ අපි කැම්පින් කරන තැනට අපි කොහොමද අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගන්නේ? කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගන්න නම් ඔයා මුලින්ම කැම්පින් කියන දේ බේසික් තියරීස් ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට කැම්පින් කියන දේ බේසික් තියරීස් කියන්නේ කැම්පින් එකකට අපි අරන් යන්න ඕනේ බඩු මොනවාද, කැම්පින් ටෙන්ට් එකක් හරි විදිහට සෙටප් කරගන්නේ කොහොමද, වැස්සෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද, සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද, ඔන්න ඔය බේසික් ටිකක් තියෙනවනේ. ඔන්න ඔය බේසික් ටික ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඔයා ටීම් එකක් එක්ක එහෙම ගමනක් ගිහිල්ලා, දෙක ගමනක් නෙමෙයි ගමන් කිහිපයක් ගිහිල්ලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තට පස්සේ ඔයාට දැනෙන්න ගන්නවා ඕකේ I'm ready for this කියලා. අන්න එහෙම I'm ready for this කියන තැනට ඔයා ආවට පස්සේ ඔයාට පුළුවන් පොඩි තැනකින් ඔයාගේ ෆස්ට් කැම්පින් එක පටන් ගන්න. උදාහරණයකට නාරංගල. නාරංගල කියන්නේ බිගින කෙනෙක්ට හොඳටම හොඳ කැම්පින් ප්ලේස් එකක්. නැත්තම් අපි ගමු මඩොල්සිම. ඒ වගේ තැන් පුළුවන්. බෙල්වුඩ්. එතකොට එතනින් ගියාම තව තියෙනවා වැවතැන්න.
ඒ වගේ සාමාන්‍යයෙන් මිනිස්සු යන එන තව කැම්පින් කරන කට්ටිය යන එන තැන්. එතකොට එහෙම තැනකින් ඔයාට ඔයාගේ පළවෙනි කැම්පින් එක පටන් ගන්න පුළුවන්. ඒ වගේ කැම්පින් දෙක තුනක් ගියාට පස්සේ ඔයාට ආපහු තව ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අප් වෙනවා. අප් වුණාට පස්සේ ඔයාට දැනෙනවා මට මෙන්න මේ තැනට යන්න පුළුවන් කියලා. මෙන්න මේ මං කියන දැන් කියන දේ මාරම වැදගත්. ඔයාට දැනෙන දේ මට මගේ මේ ගමන් වලට 70% විතර මම උදව් ගන්නේ අන්නේ මට දැනෙන දෙයි. ඒකට මම කියන්නේ මගේ වචන වලින් විශ්වාසය කියලා. ඒ කියන්නේ අපිට විශ්වාසය ඇති වෙන තැනකට විතරයි අපි ආයුත්තේ. හිත කියනවා නම් කොයිලේ හරි එපා මේක කරන්න කියලා. එතකොට ඔයාට සෑහෙන ඩවුට්. ඒ වගේ තැනකට යන්න එපා. ඊට පස්සේ එහෙම විශ්වාසයේ ගොඩනැගුණු තැනකට ඔයා යන්න ඕනේ ඔයාගේ සිහිය කියන එක උපරිමයෙන්ම පවත්වාගෙන. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ කරන්නේ මොකද්ද? ඔයා මේ වෙලාවේ ඔයාගේවට තියෙන වටපිටාව මොකද්ද? ඔයා ගන්න ඕන රිස්ක් එක මොකද්ද? රිස්ක් එකක් එන වෙලාවට ඔයා ගන්න ඕන ඇක්ෂන් එක මොනවාද? ඔන්න ඔය දේවල් ටික ඔයා කරන්න ඕනේ ඔයාගේ සිහිය මත පදනම් වෙලා. එතකොට ඔන්න ඔය කාරණා ටික එක්ක ඔයාට පුළුවන් සෝලෝ ගර්ල් ට්‍රැවලර් කෙනෙක් විදිහට මේ ඔයාගේ පාත් එක පටන් ගන්න. එතකොට මගේ ගමන කිව්වොත් මම මුලින්ම පටන් ගත්තේ ඩෙවිල්ස් රෑස් වලින්. කළු පහන ඉඳන් ඔහියට මම පයින් ගියා. එතකොට ඒක තමයි මගේ පළවෙනි ගමන උනේ. ඊට පස්සේ මම ගියා දිනියාය ගියා පැට්නවලට. ඊට පස්සේ මම ඉදල්ගස්සින්න ගියා. ඊට පස්සේ මම අවාරි සිරිපාද ගියා. දැන් ගොඩක් ඉස්සර ඒවා මම බ්ලොග් හැටියට අප්ලෝඩ් කරලා නැහැ. එතකොට ගොඩක් ඉස්සර ගියන් දැන් අවුරුදු 10 මාස 4කට 5කට අතර උඩදී කතාවක් මම මේ කියන්නේ. එතනින් පටන් ගත්ත ගමන හැබැයි මම ටීම්ස් එක ගිහිල්ලා මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගන්න තැනට ආවේ නැහැ. මම තනියම ඒක හදාගත්තා. ඒක මට ඒ කාරණාව ඕකේ වුණාට හැමෝට මේ කාරණාව ඕකේ කියන්න බෑ. ඒක හන්දා ඔයාලා මේ මං කියන දේ අහලා තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගේ FB name එක විශ්වනී ජයවීර ඒකට FB message එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම message request බලලා reply කරන්න ඕන හැමෝටම reply කරනවා. ඉතින් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක comment section එකේ දාන්න. මම පුළුවන් හැමෝටම උත්තරයක් දෙන්නම්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි මේ ගමන යන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ vlog එක කීප දෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් පරිසරය රකින්නකොට පරිසරය විසින්ම ඔයාව ආරක්ෂා කරાવી. ඒ ආරක්ෂාව තුළින් ඔයාට හරි ලස්සන දේවල් ගොඩාක් හම්බ වෙවි. මේ මට හම්බ වෙනවා වගේ. මම මගේ ජීවිතේ හරි ලස්සනට විඳිනවා. මේ විඳින්නේ පරිසරයට ආදරය කරන ගමන්. පරිසරය රකින්න, රකිමින් විඳින්න. එතකොට ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. පරිසරය විතරක් නෙමෙයි මුළු ජීවිතේම රකිමින් විඳින්න. ගිහින් එන්න මේ ෆ්ලයින් මී. Bye.